ගීතේ නනතරුව නැවතත් එකතු වෙන උදායිරත් එක්ක. ඉතින් ඔන්න අද උදායිර වැඩසටහනේ අවසන් විශේෂාංගයට තමයි අපි මේ යොමු වෙන්න සූදානම් වෙන්නේ. කටට රහට කෑමක් අද දවල් තුනත් හදාගන්න පුළුවන්කම තියෙනවා. අපි එකතු වෙමු ගමේ පදමත් එක්ක. අයිබෝවන් අදත් ගමේ පදම විශේෂංගෙන් උගලන්න කියලා දෙන්න දෙනවා රසවත් රොටි එකක් රොටි වර්ගයක් හදන්න යන්නේ අල වලින් තඹපු අල අල රොටි කියලා කිව්වම විවිධ වර්ගයේ අල රොටි තියෙනවා අද හදන්න යන්නේ තඹපු අල පොඩි කරලා අරගෙන අල පුරෝපු රොටිත් තියෙනවා අල පේස්ට් එකක් වගේ හදලා අල තෙල් දාලා ඒ ක්‍රීම් කරලා ඒ වගේ පුරෝල හදන රොටි වර්ග තියෙනවා වෙනස් ආකාරයේ දේවල් අපි කලින් වැඩසටහන් වල කරා අද අපි කරන්න යන්නේ තඹපු අල වලින්ම රොටි ඩෝ එක හදාගන්න තඹපු අල පාම් පිටි මේ කිරි ටිකක් එකතු කරලා රසවත් රොටි එකක් හදන්න හිටි තමයි පෙන්වන්න පුළුවන් පෙන්වන්න යන්නේ මේ විශේෂයෙන්ම රාත්‍රී කෑමට ඔයගලන්ට උදේට උනත් කන්න පුළුවන් දවල්ට උනත් කන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ ගොඩාක් කාන්තාවන් මේ රෑ කෑම එකනේ දවල්ටත් බත් කාලා රෑටත් බත් කන්න නැහැ වෙලාව මදි මේක හදන්න ඒ නිසානේ අපි කඩගානේ දුවන්නේ ඔන්න ඔයගලන්ට කියලා දෙන්න යන රසවත් අල වලින් හදන රොටි එකක් බලමු මොනවද තියෙන්නේ කියලා මල්ලඟ තියෙනවා හොඳට තඹ ගත්ත අල ග්‍රෑම් 500ක් අල ග්‍රෑම් 500ක් තියෙනවා තඹ ගත්ත අල මං කහ පොඩ්ඩක් දාලා අල ටික තඹලා තියෙන්නේ මේක අපි හොඳට පොඩි කරගන්නවා මම මේ වීදුරුවක් අරන් තියෙනවා ඕගලන්ට වංගෙඩියක දාලා කොටන්න ඕන නම් එහෙම පුළුවන් පොඩි මෝල් ගහකින් තලා ගන්න පුළුවන් මේ නැත්තම් බෝතලයක් ආධාරයෙන් එහෙම කුත් ඕනේ මේ වගේ වීදුරුවක් ගත්තාම නිකම්ම මේක තලා ගන්න පුළුවන්. හොඳට පොඩි වෙන්න අපි පොඩි කර ගන්නවා. අල රොටි කිව්වහම වරද්ද ගන්න එපා. පූරි වර්ග තියෙනවා අලවලින් හදන චපාති වර්ග තියෙනවා පරාට වර්ග තියෙනවා අලවලින් හදන ඒ වගේම මැදට පුරෝපු වර්ග තියෙනවා එහෙනම් අල රොටි කියලා කිව්වම විවිධ වර්ගයේ තියෙනවා මේ හදන්නේ එක ක්‍රමයකට එක විදිහකට තමයි ඔයගලන්ට මේ පෙන්වන්න යන්නේ හොඳට වීදුරුව කැඩෙන්නේ නැති වෙන්න මොකද ඇඟේ බර ඔක්කොම දාලා මේ වීදුරුව උඩට නැග්ගොත් එහෙම වීදුරුව කඩලා ගිහිල්ලා අතත් කැපිලා ඉස්පිරිතාලේ යන්න වෙන්නේ ඒ නිසා හොඳට පරිස්සමට මේ වගේ වීදුරුවකින් කරනවා නම් නැත්තම් පොඩි ටොමැටෝ සෝස් තක්කලි සෝස් බෝතලයක් වගේ දෙයක් අරගෙන හදාගෙන තලා ගන්න පුළුවන් නේ අපි අල ටික තලා ගත්තා ඊළඟට මම මේකට එකතු කරනවා ලුණු. අපි අල ටික තඹනකොට ලුණු ටිකක් එකතු කරලා තැම්බුවේ. ඊට පස්සේ අපි කට රසට ලුණු ටිකක්. ඊළඟට එකතු කරනවා මේකට ගම්බිරිස් කුඩු ටිකක්. පොඩ්ඩක් කෑලි හිටින ගම්බිරිස් කුඩු ටිකක්. ඊළඟට මම එකතු කරනවා බේකින් පවුඩර් සාමාන්‍යයෙන් මේ අල 500ට තේ හැඹි එකමාරක් විතර බේකින් පවුඩර්. ඊළඟට මල් ළඟ තියෙනවා මීකිරි. මීකිරි හැඳි දෙකක් විතර පුරෝපු මේස හැඳි දෙකක් විතර මීකිරි. ඔයගලන්ට මීකිරි නැත්නම් ප්‍රශ්නයක් නැහැ. මීකිරි නැහැ කියලා එකතු කරන්න නැතුව ඉන්න පුළුවන්. එකතු කරොත් රසයි. දැන් මේක හොඳට අපි කලවම් කරගන්නවා. ලුණු, මීකිරි,
බේකින් පවුඩර් අල මං ගෙනල්ලා තියෙනවා පාම් පිටි ග්‍රෑම් 500ක් අලවල ගානටම පාම් පිටි අරන් තියෙනවා අපි බලමු කොච්චරක් අල්ලනවද කියලා මේක දැන් හොඳින් අතින් ඩෝ එකක් වගේ අපි හදා ගන්නවා මේකට අපි වතුර එකතු කරේ නැහැ මේ අලවල තියෙන වතුර වලින්ම මුලින්ම අපි අනා ගන්නවා හොඳට අත තද කරලා අපි මේ අනා ගන්නවා අතේ මේ ඇලෙන ගතිය නැති වෙන්න අපි හොඳට සාමාන්‍ය රොටි ඩෝ එකක් වගේ වෙන්න අපි මේක අනනවා දැන් ඔයගොල්ලන්ට පේනවා මේ බෝල් එකෙන් ගැලවිලා එනවා. මේ හොඳට ඔයාලට පේනවා මම මේ ඇඟිලි වලින් අරන් අල්ලේ මෙතනින්. එතනින් තමයි අපි ඇඟේ හයියට තද කරන්නේ මේ වගේ පාන් වැඩසටහන් අපි කරා ඩෝ අනන හැටි රොටි වැඩසටහන් කරා කොහොමද මේවා අනා ගන්න හැටි මේ බලන්න බෝල් එක ඇතුළෙම මම අනන්නේ මේක දැන් අපි මේකට එකතු කරනවා සාමාන්‍යයෙන් බටර් හැන්දක් විතර බටර් හැන්දක විතර ප්‍රමාණය එකතු කරා දැන් හොඳට අතේ තියෙන ඒවත් ගැලවිලා එන්න හොඳට අපි අනාගත්තා. අපි දැන් බලමු කොහොමද මේක රොටි එකකට හදාගන්නේ. සාමාන්‍යයෙන් මේක විනාඩි 10ක් 15ක් විතර ඔගොල්ලෝ වහලා තියෙනවා නම් ගොඩාක් හොඳයි. අපි මේක බෝල හැටියට හදා ගන්නවා. මම පිටි ටිකක්වත් ඉස්සේ නෑ. මේ ඔයගලන්ට ඇලවෙනවා වගේ නම් යන්තම් පිටි ටිකක් ගාගත්තා නම් ඇති. තමුන්ට වමනා ගන්නට ලොකුවට පොඩියට බෝල හදා ගන්න පුළුවන්.
බලන්න මම පිටි 500ක් ගත්තට මට පිටි ග්‍රෑම් 250ක වගේ ප්‍රමාණයක් තමයි ගියේ අල 500ට. බලමු අපි රොටි 6ක් හදාගත්තා. ඩෝ එකේ තව ඉතුරු තියෙනවා. මේක මම මෙහෙම්මම වහලා තියෙනවා විනාඩි 10ක 15ක අතර කාලය. ඊට පස්සේ අපි බලමු කොහොමද අපි මේක සීට් කරලා grill කරගන්න විදිහ. මේක විනාඩි 10ත් 15ත් අතර කාලයක් අපි වහලා තියෙනවා. සීතකරණයේ නෙමෙයි තියන්නේ සාමාන්‍ය එලි මහනේ gedara rasne gedara kussiyeka rasne තියෙන ප්‍රමාණය හොඳටම ඇති. සාමාන්‍ය gedara rasne තියෙන තැන අපි තියෙනවා. අපේ gedaraක rasne වැඩිපුරම තියෙන්නේ කුස්සියේ. අපි කුස්සියේ මේක වහලා තියෙනවා. අපි බලමු විනාඩි 15කට පස්සේ. මේ තියෙන්නේ අපි විනාඩි 10ත් 15ත් අතර තියපු අපේ රොටි ඩෝ එක. අපි බලමු මේක සීට් කරගන්න. හොඳට අපි ටිකක් අතින් පොඩි කරගන්නවා පිටිත් එක්කලා. අතින් ටිකක් තලලා අපි රෝලින් පින් එකෙන් සීට් කරගන්නවා, තුනී කරගන්නවා. දැන් ඔයගොල්ලෝ දැක්ක අපි මේකට වතුර ටිකක්වත් එකතු කරේ නැහැ. අලවල තිබ්බ වතුරෙන් තමයි ඇනුවේ මී කිරි හැඳි දෙක එකතු කරේ. බටර් පොඩ්ඩක් එකතු කරේ. මේ අල කෑලි වගේ තියෙනවා හිටිලා ඒ තැන්වලින් ඇලෙන්ඩ ගන්නවා. ඒ නිසා අපි හොඳට පිටි ටිකක් එකතු කරලා තමයි තුනී කරගන්නේ. දැන් ඔයගොල්ලන්ට මේ මෙතනම අනලා මේ විදිහට පෙන්වුවේ. මේ අපි සීට් කරන විදිහ බලන්න. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ කරන්නේ බෝතලයක් හරි අරගෙන රෝලින් පින මේ රොටිය උඩ නගිනවා. ඇඟේ තියෙන බර දාලා මේක උඩ හිටගෙන තුනී කරලා අයියෝ මහත්තයෝ රොටිය මුකුත් කරගන්න බැරි වුණානේ. ඒක ඇලුනානේ කියලා කතා කරනවා. ඊට පස්සේ කතා කරලා අනේ මහන් ඕනේ ඒක උඩ නගින්න එපා රොටිය උඩ රොටිය ටිකක් සාමාන්‍ය ගානට සීට් කරගන්නකෝ කියලා හැදුවා. අනේ හරි මහත්ය චෝක් එකට ආවා කියලා කතා කරනවා. බලන් ඉන්න ඔබ දන්නවා මේ ඔබලා කතා කරන විදිහ නේද මේ. අපි මේකට ෆෑන් එකට බටර් ටිකක් ගා ගන්නවා. රත්තුණු ෆෑන් එකට බටර් ටිකක් මේ ටිකක් වැඩිපුර එකතු කරා. ඊළඟට අපි තුනී කරගත්ත රොටි එක අපේ ඒක ග්‍රිල් වෙනකන් අපි අනිත් එක ගොඩක් වෙලාවට මේ වගේ දේවල් අපි හරියට කියලා දෙනකොට ඔයගොල්ලන්ට වරදින තැන් ඒ වගේ තැන්වලදී අනිවාර්යෙන් කතා කරන්න. දැන් ඔය මම ඉස්සෙල්ලා විහිළුවෙන් කිව්වා වුණත් ඒ මහත්මියට වැරදුණු තැන ඩෝ එක හොඳට හදාගෙන තියෙනවා. අන්තිමට මේ තුනී කරගන්න එකේදී තමයි යාට ඇලෙන්නේ. හේතුව මේක හොඳට තද කරලා කරන නිසා. එතකොට මේකේ ඇලිලා එනවා. ඒ නිසා මේක අත බැලන්ස් කරගෙන මේ රෝලින් පින්නයක් අපි අල්ලන්නේ දෙපැත්තටම. දෙපැත්තෙන් අල්ලලා අත බැලන්ස් කරගෙන තුනී කරනවා නම් මේ වගේ ඔයගොල්ලන්ට පේනවද රොටිය ටිකක් පිම්බිලා එන්න බලනවා. බලන්න රොටි එක අපේ පිම්බිලා එනවා. මේක ලොකුවට පීටා බ්‍රෙඩ් වගේ පිම්බිලා එන්නේ නැහැ. සාමාන්‍ය ගානට එන්නේ. මොකද අපි වතුර ටිකක්වත් එකතු කරලා නැහැ. දැන් අපි මේක උඩටත් බටර් ටිකක් ගාලා මේක අපි අනිත් පැත්ත හරව ගන්නවා. බලන්න නිකම්ම ගැලවෙනවා. දැන් මේ වගේ එකක් ඕනේ නැහැ. ඕගොල්ලන්ට ගෙදර රොටි කබල තියෙනවා නම් රොටි කබලේ හදාගන්න පුළුවන්. ඕගොල්ලන්ට මතක ඇති අපි අලවලින් පස්ටා වර්ගය එහෙම හදලා පෙන්නුවා. කොච්චර කෑම හැදුවද නේද මේ අලවලින් ලෝකේ රටවල් වල කොච්චර නම් කෑම තියෙනවද. ජාතියන්තර මට්ටමට ගත්තාම ලෝකේ හැම රටකම වගේ අලවලින් ඒ රටට ආවේනික වෙච්ච කෑමක් තියෙනවා. දැන් අපිට නම්
මොකද්ද අල බැදුම නැත්තම් අල හොද්ද ගොඩක් වෙලාවට අපි ආසාවෙන් කන දේ තමයි අල හොද්ද හොඳට අපි දෙපැත්ත ග්‍රිල් කර ගන්නවා අඩු ගින්දරේ ගොඩක් වැඩි ගින්දරේ නෙමේ නේ අඩු ගින්දරේ අපි කුක් කරනවා අඩිය අල්ලන්නේ නැති වෙන්න බටර් ටිකක් ගාන්නේ තෙලුත් තියෙන මං තෙලුත් ගිනල්ලා තියෙනවා ඇයි අපි බටර් ගාන්නේ බටර් ගාපුවාම ඇත්තටම මේ රොටිය ඕනම රොටියක් චපාති එකක් වෙන්න පුළුවන් පරාටා එකක් වෙන්න පුළුවන් ඇත්තට හරිම රසයි බටර් රොලි නාන් රොටි වෙන්න පුළුවන් නාන් රොටි වලට අපි දන්නවා සුදු ලුණුත් එක මිශ්‍ර කරලා බටර් ගානවා ගාලික් බටර් කියලා ඒක රසයි තෙල් වලට වැඩිය රසයි ඕනම දෙයක් මේ වගේ දෙයක් සීට් කරනවා නම් සීට් කරලා අපි ග්‍රිල් කරනකොට බටර් ටිකක් එකතු කරනවා නම් ඇත්තට ගොඩක්ම රසයි දැන් මේක අපි ගොඩක් වෙලා කුක් කරගන්නේ නැහැ මේ පාට වෙලා තියෙන අපේ රොටි එක දෙපැත්ත රන්වන් පාට වෙන්න අපි ග්‍රිල් කරගන්නවා බලමු තව එකක් බලන්න රොටියේ ලස්සන ලා කහ පාට තියෙන්නේ අපි මොකද කහ ටිකක් දාලා තමයි අල තඹ ගත්තේ මේ කැඩෙන්නේ මුකුත් නැ අතේ තියලා ගන්න පුළුවන් නේ රොටි දෙකක් හැදුවා බලමු අපි තව රොටි එකක් මෙහෙම පිටි ටිකක් කලවම් කරගත්තාම අපිට පහසුයි බලන් දැන් මේ රොටි එක මම ඇනුවේ බෝල් එකේ මේ බෝල් එකේ යනලා මේ තුනී කරන්නේ ගෙදර එළවලු කපන බෝඩ් එකේ මේ වැඩසටහන් වලට ගන්න බෝඩ් එක උඩ ඉතින් දැන් ගොඩක් අපි හලාගෙනද දඟලගෙනද නැහැ මේ හිමින් තමුන්ට කරගන්න පුළුවන් විදිහට හලා ගන්න නැතුව අපි ඒක රොටි එකත් හරි දෙකයි බලමු අපි රොටි තුනක් හදනවා කාල වේලාවත් එක්කල මේ අපි ගත්තාල 500න් අපිට ගොඩක් හදන්න පුළුවන් සාමාන්‍ය රාත්‍රී කෑමකට ඕගොල්ලන්ට දැන් මේ වගේ දේ කන්න දරුවන්ට හොදි ඕනේ නැහැ
පොඩි නැතුව නිකන් කන්න පුළුවන්. මොකද මේකේ බටර් ගාලා බටර් වල රසය තියෙනවා. ඉතින් දරුවන්ට මේකට අලුතෙන් හොද්දක් හදන්න ඕනේ නැහැ. දැන් ඕගොල්ලෝ කනවා නම් ඕගොල්ලන්ට කැමති රොටි කන හොද්දක් හදන්න පුළුවන්. ඉතින් මම දැන් මේක පෙන්නුවට පස්සේ අද දවල් ඉඳලා කතා කරලා මහත්වෝ ඒකට හදන හොද්ද මොකද්ද කියලා අහන්න එපා. මම පැහැදිලි කරලා කිව්වා කැමති හොද්දක් එක කන්න පුළුවන් කියලා. එක්කෙනෙක් කතා කරලා අහනවා ඌරුමස් කන්න පුළුවන්ද කියලා. තව එක්කෙනෙක් කතා කරලා අහනවා කුකුල්මස් හොද්දක් කන්න පුළුවන්ද කියලා. සමහර අය කතා කරලා අහනවා මේ අද මේ ඇත්ත කතාව කියන්නේ. කතා කරලා අහනවා මහත්වෝ අපි වෙජිටේරියන් විතරයි මේක එළවලුත් එක්ක කන්න පුළුවන්ද කියලා. අනේ මම පැහැදිලිව කියන මේක ඕනම හොද්දක් එක්ක ඕගලන්ට කන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. තිරේ දිස් වෙනවා නම්බර් එක වර්ධින ඕන තැනක කතා කරන්න. රොටිය ඇලුනද මොකද වුනේ කියලා ඒ වගේ මතක තියාගන්න ඕනේ. මේ අල තියෙනවා සමහර අල දියාල. සමහර අල තියෙනවා හයියාල. දැන් තියෙනවා පිටරට අල කියනවා, පකිස්තාන් අල කියනවා, ලංකා අල කියනවා, මඩාල කියනවා, විවිධ වර්ගයේ අල වර්ග තියෙනවා. තම්බල පොඩි කරගන්න හොඳට පොඩි කරනකොට ඕගලන්ට තේරෙනවා තෙත ගතිය වැඩි නම් පිටි ටිකක් වැඩිපුර අල්ලනවා. තෙත ගතිය අඩු නම් පිටි ටිකක් අඩුවෙන් තමයි අල්ලන්නේ. ඒක විතරයි වෙනසකට තියෙන්නේ. සරලව හදාගන්න පුළුවන්. මේ බලන්න පරාට එකක් වගේ. පරාට එකක් වගේ හදාගන්න පුළුවන්. මේ ලස්සන්ට බේක් වෙලා එනවා. ඕගලන්ට රොටි තුනක් හැදුවා. බලමු. හැදුවට කොහොමද කියලා. මේ බේක් කරාට පස්සේ කැඩෙන්නේ නැහැ. ඔගොල්ලෝ දන්නවා අපි කොහොම හැදුවත් පිළිගන්නවලා පෙන්නනවා. හැදුවට කාලා බලන්න එපැයි නේ කොහොමද කියලා. මේක කන්න නම් මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක කන්න පුළුවන් නිකන් රසද. මොකද මම ගොඩක් බටර් ටිකක් ගෑවා. ඉතින් පොඩි දරුවෝ කන්න හරි ආසයි නිකන් මේ වගේ හදලා දෙන්න. මේ විදිහට තමයි අපි රසවත් රොටි එකක් හැදුවේ. රොටි එක හැදුවේ අපි අලවලි තම්බා ගත්ත අල මීකිලි ටිකක් බේකින් පවුඩර් ටිකක් ලුණු ගම්බිරිස් ටිකක් එකතු කරලා අපි මේක හොඳට අනාගත්තා. වතුර මුකුත් එකතු කරේ නෑ. ඔයගොල්ලෝ දැක්ක හොඳට අල ටික අපි පොඩි කරගත්තා. පොඩි කරලා පිටි එකතු කරලා අනාගන ඩෝ එකක් හදලා විනාඩි 10ත් 15ත් අතර කාලයක් පොඩ්ඩක් විවේකීව තබලා ඊට පස්සේ තුනී කරලා ගත්තා. කොහෙවත් ඇලිලා මුකුත් නෑ. සීට් කරපු බෝඩ් එකක් පිරිසිදුයි. ග්‍රිල් කරපු පෑන් එකක් තියෙනවා. ඒකත් පිරිසිදුයි. රසවත් ලස්සනට රොටියක් හදලා පෙන්නුවා. TV චන්න නාලිකව සතියේ දවස් පහේම අලුත් දේවල් අලුත් විදිහට ඔයගලගේ අලින්දියට අරන්ගෙන මේ වගේ වැඩසටහන් බලන්න පුළුවන් චෙක් ජනත් කටුගම්බල YouTube channel එකෙන් දැන් නම් ගොඩක් අය බලනවා. ඒ වගේම වැඩසටහන් සඳහා කතා කරනවා. කතා කරන්න තිරේ දිස් වෙන නම්බර් එකට ඔයගොල්ලෝ රටේ කුමන පළාත උනත් අපි ඇවිල්ලා ඔයගලන්ට වැඩසටහන් කරලා දෙනවා. විශේෂයෙන්ම වස විසිරිතොර හෙටක් වෙනුවෙන් ස්වයන් රැකියා පාඨමාලාවන් ගොඩක් තියෙනවා කතා කරන්න අපිට. දෙලින්න උදෛරත් එක්ක තවත් දවසක මෙවැනි වැඩසටහනකින් හමු වෙනතුරු මම ජනත් කටුගම්බල ඔබට සුබ දවසක්. ගමේ පදම විශේෂාංගෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙන්නේ උදායිරත් එක්ක. ඉතින් වන්න උදේ ඉඳන් මේ වෙනකන් ඔබේ ජීවිතයට වටිනා කියන දේවල් ගොඩක් අපි එකතු කරා. ඔබ සතුටින් හිටියා.
අපි විශ්වාස කරනවා එහෙම. ඉතින් අද දවසට සමගන්නයි මේ සෝදානම් වෙන්නේ. නැවතත් දවසක උදායිර විශේෂාංගයක් එක් උදායිර වැඩසටහනක් එක්ක හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔබට ප්‍රාර්ථනා කරනවා ජයග්‍රාහී දවසක්.